මට නැති ආත්ම භවයක් කිසිදා උදා නොවේවා වන්දනා මෙතන සිට ජීවිතය අපායක් වෙන්නට ගත්තේ ඉන්පසුය වන්දනා හැමදේම ඉවසුවේ මාමාගේ තුන් මාසේ දාණය දෙන තුරය මේ ලෝකේ තනි වූ තමාව දරුවෙකු මෙන් හදා වඩාගත් ඔවුන්ගේ රසනේ යන්නත් පෙර ජීවිතය ගැන තීරණයක් ගන්නට වන්දනා බිය වූ ආය ඒත් දැන් තීරණයක් ගන්නට කාලය එළඹ ඇත කෙල්ල කොහොමත් උන්නේ තීරණයක් අරගෙනය ඊයේ දාණයදී අවසාන වනතුරු ඇය ඉවසූ ආය ඒත් අද ධනංජි විසින් පෙන්නු කොළඹ සිට සිංගප්පූරු බලා යන ගුවන් ටිකට් පත පමා කළ තීරණය ගන්නට ඇයට බල කළේය වන්දනා ඇය සතු තරමක් ලොකු බෑගයක් ගත්තාය මේ බෑගේ මාමා රැගෙන දුන්නේ ඔහොත් සමග ඉන්දියාවට ගිය ගමනේදීය ඒ ඔහු මිය යන්නට මාස 4-5කට පෙරය චින්නයි වලට ගොස් එතනින් තිරුපති කෝවලට ගිය ගමන තාමත් වන්දනාට මතකය ඒ කෝවලට ගොස් මාමා බාර වූවාද නැත්තම් භාර්යාව ඔප්පු කළාද වන්දනා දන්නේ නැත වන්දනා දමාගත්තේ ඇඳුම් පමණි ඒ ටිකකි ඇඳුම් ටික බෑගයට දැමූ ඇය ඇගේ අත්‍යවශ්‍ය ලීකිවිලි ටිකගෙන පුංචි රෝස පෑගක් හෑන්ඩ් බෑගේ දමාගත්තාය සියල්ල කර බෑගේ ද ඇඳ යටට දැමූ වන්දනා ඇගේ කුඩා ජංගම දුරකථනයගෙන දොර දවස ඇඳට ආවාය ඇය ඇමතුමක් ගත්තේ නිරාශාටය ඇය වන්දනාගේ සමීප මිතුරියයි ඇය ඔන්නේ උඩ පෙරා දිනියේය ඒත් වන්දනාත් නිරාශාත් ඉගෙන ගත්තේ කොළඹ බාලිකා පාසලක එකටය ඒ දිනවල නිරාශා වුණේ කොළඹ ඇගේ පුංචි අම්මාගේ ගෙදර නැවතිය ඉඳ හිට දවසක නිරාශා වන්දනා සමග මා ගෙදර නතර වූවාය නිරු මන් වන්දනා කතා කළේ පහත් අඬිනි වන්දනා ඇයි බන් බයෙන් වගේ එහෙම දෙයක් නැහැ කෙල්ලේ උඹ අඬලත් වගේ අවුරුදු 7ක් එක ළඟ වුන් මිතුරියට ඒවා තේරීම පුදුමයක් නොවේ නිරු උඹ ගෙදර නේද ඉන්නේ ඔව් කෙල්ලේ පට්ට පාළුයි වෙලාවකට හිතෙනවා තරංගත් එක්ක බොරුවට හරි යාළු වෙලා ඉන්න තිබ්බ කියලා එච්චරටම පාළුයි වන්දනා අසරණව සිනාසුනාය ජීවිතේ පාළුව ගැන අහනවා නම් ඇසියොත්ති තමාගෙනි මේ ජීවිතේ පාළුව අතින් අල්ලා බැලිය හැකි තරම්ය වන්දනා ඇයි චූටි නිරු කෙල්ලට ආදරයට කිවි චූටි ගියාය එහෙම කියනවට වන්දනාද කැමතිද ඔබට ගෙදර නේද ඉන්නේ ඔව් මේ හන්තානේ දාලා කොහෙ යන්නද බං මම මේ දවස් දෙක තුනකට ආවොත් උඹට කරදරයක්ද වන්දන ඇසුවේ පුදුමාකාර බැගාපත් හඬකිනි නිරාශාගේ පපුව හොස්ගා ඇවිලෙන කෙල්ල ඉන්නේ මොකද්ද ලොකු කරදරයක බව ඇයි ඉවෙන්ම වටහා ගත්තාය අනේ උඹ මේ මොනවද කියන්නේ උඹව නුවර ඉඳලා පාවඩ දාලා පිළිගන්නේ ඒත් ඇයි කෙල්ලේ උඹ මන් නැවිත් හැමදේම කියන්නම් වන්දනාට ඇඬි අනේ චූටියෝ මම එන්නම්කෝ මං එන්න දෙක්කයි යන්න එපා කොහොමද ලේසි බස් එකේද ට්‍රේන් එකේද බස් එකේ එන්න ඇයි චූටි නිරාශා ඇසුවේ පුදුමේනි යාන වාහන උතුරන රාජපක්ෂ මාලිගාවේ දීනියා බස් එකේ මොකට නුවර එනවාද කියාය මට කියපන්කෝ
කොහොමද ලේසි කියලා බස් එකේද ට්‍රේන් එකේද ට්‍රේන් එකේ නම් ලේසි චූටි සරසවි යුවන ස්ටේෂන් එකේ ඉඳලා ගෙදරට චුට්ට දුරයිනේ 6:35ට කොටුවේ ට්‍රේන් එක ඇත්තේ මන් මේක එන්නම් උඹ පව් මොනවද වෙලා निराशा कीवे ऐतर मधुके ने इनकोट पिलमितारा वे पैत्ते मटर इन काट्टे का दीपान मंग स्टेशन निकटे इन्ना लोकु दया किरो फारिस समी उंब तानिये मते इन्ने गुड़ाक तानिये वंदना दुरकतने वसादा मा मोहतकटे ऐलोगु आये मे गिदेट आदावस वंदनाटे यांतमट मातके ඒ හතර වසරෙන් පහ වසරට පාසු අලුතේ එදා මෙදා තුර මේ නිවස තමාට පිටතැනක් ලෙස සිටුනේ නැත ඒ මේ ගෙදර ජීවත් වූ දෙවිවරු දෙදෙනෙක් නිසාය අද මේ ගෙදර දෙවියන් නැති දෙවොලකි වසර 13කට පසු යලි නොඑන්නටම මේ රාජපක්ෂ මාලිගාවෙන් පිටමං වන්නට දැන් වන්දනා සූදානම් ඔය දෙන්න මට සමාවෙන්න වන්දනා සුදු අතින් සැරසී ඉන්න නැන්දාත් මාමා දෙස බලා සිතින් කීවාය හෙටින් පසු ජීවිතේට මුහුණ දෙන්නේ කෙසේද කොහොම මුහුණ දෙන්නට උවද අදින් පසුව මේ ගෙදර සිටිය නැහැ ඔයාලා තරම් එයාලා හොඳ නැහැ ගොඩක් නරකයි වන්දනා තෙත්තු දිනෙති ඔවුන් දෙදෙනා දෙස බලා කීවාය අම්මයි තාත්තයි නැති වෙලත් මන් තනි වුණේ නැහැ ඒත් අද තනි වෙලා මං ඇත්තටම අනාථෙක් උනේ මේට අවුරුදු 13කට කලින් නෙමේ අද හරියටම අද වන්දනා දිග හුස්මක්ගෙන කීවාය සවස කාමරයෙන් පිටතර යන්නටවත් වන්දනාට හිතක් නොවින ඒත් ඇය කාමරයෙන් පිටතට පැමිණ ඉහළ මාලයේ සිට බැස්සේ අවසන් වතාවට බුදු මැතුරේ පහන දැල්වන්නටය ඒ බුදු පහන මුලින්ම දැල්ලුවේ නැන්දාය ඇය ඊට උදේ කාලයේ පෑයකුත් සවස් කාලයේ පෑයකුත් ගනී නැන්දා බුදු පහන දැල්වන වෙලාවට මුළු ගේම සුවඳය වෙලාවකට එන්නේ කට්ට කුමංජල් සුවඳේ තවත් වෙලාවකට ඉන්දියන් හඳුන් කුරු සුවඳේ තවත් වෙලාවකට පොල් තෙල් පහන දැල්වත් දින පන්සල් සුවඳේ පුංචි කාලයේ සිට මේ සුවඳට වන්දනා ප්‍රිය කළා මේ බඩෙන් දෙන්නෙක් වැදුවා පහනක් පත්තු කරන්න වෙලාවක පැත්තක නැහැ මේ කෙල්ල විතරයි ඇවිත් මල් ළඟ වැටිලා වඳින්නේ ඔය කතාව මාළනී සියවතාව පමණ කියා ඇත කොහොමත් බුදු පාන දැල්ලා බුදු මැදුර ළඟින් නැගිටිද්දී නැන්දා පහන්නට ඇඟිලි තුඩු යවා මේ සాత ගාද්දී වන්දනාගේ හිතට දැන්න සතුට පුදුමාකාරය නැන්දාගේ වියෝගයෙන් පසු මේ පහන දැල්ලුවේ මාමාය නැත්නම් වන්දනාය නැත්නම් දෙදෙනාමය මාමාද මියකේ පසු මේ බුදුපාන දැල්ලුවේ වන්දනාය ඒ තුන් මාසේ ගෙවුණු දින 90 පුරාම බුදුපාන දැල්වද්දී වන්දනාට මාමාත් නැන්දාත් වරින් වර සිහිවිය අද සමහර විට මේ බුදුපාන දැල්වන අවසාන දවසද විය හැක අදින් පසුව මේ පාන දැල්වන්නට කෙනෙක් මේ ගෙදර නැත වන්දනාට තිබූ දුකද ඒකය ඒ දුකටම වන්දනා බුදු පාන දැල්වන්නට පෙර පැයක් පමණ වෙලාගෙන බුදු පාන තබන බුදුගේ පිරිසුදු කළාය දනංජන ආවේ වාහනේ මිදුල මැද නවතාය ඇය එන්නට පෙර කොහොමස්සර ඩුබායි විලොන් සුවඳක් එයි මේ සුවඳට වන්දනාට හිස කරකැවිල්ලක් එයි
පුදුමයකට මෙන් ඔය කතාව වරක් මාමාද කීවේ වන්දනා දනංජනාගේ හඬින් වන්දනා ගැස්සුණාය ඇයට ඇත්තේ එවැනි ගොරෝසු හඬකි තෙත පුළුන් කැබල්ලකින් සුදු බුදු පිළිමේ පිසදමමින් උන් කෙල්ල හැරුණේ නෙත් බර කර ඇයක්කේ දනංජනාගේ බැල්ම එතරම් හොඳ වූයේ නැත දැන් යාලගේ බැලුම් කොහොම වුණත් එකයි වන්දනාට සිතුණි මට දෙයක් අහන්න ඕන පොඩ්ඩක් ඇතුළට එන්න මන් පහන තියලා එන්නම් ඕක තියන්න පැයක් යනවේ මට හදිස්සි වන්දනා සිනාසුනේ ඔවුන්ගේ පෞකාරකම් වලට බුදුන්ට පහන තැබීම යනු පොල් දෙල් පහනක තිරේට ගිනි කුරක් ගැසීම නොවේ වන්දනා කැමැති බුදු පහන දැල්වා මුළු ගාථා ටිකම ලස්සනට කියන්නට හදවතට සැනසීමක් එන්නේ විට පසුව පැමිණ ගාථා ටික කියනවායේ සිත වන්දනා බුදු පහන දැල්වා වැඳ ආවාය පහන දැල්වා බුදු පිළිමේ බුදු දෙනෙත් දෙස බලා සිටිද්දී වන්දනාගේ පපුව කැඩීගෙන මින් ගියේය අදින් පසුව මේ බුදුගේ පාළුවට යනවා නොවේද මොනව කරන්නද නන්දාවතීටවත් කියනවා පහන තියන්න කියලා වන්දනා ආවේ එසේ සිතමිනි එහෙන යාළුවනි තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි